ඇත්‍රැලක ඇතින්නියක් පැටවකු බිහි කළාම රැළේ ඉන්න අනිත් ඇතින්නියන් හැමෝටම කිරියරෙනවා යයි ජනවහරේ කියමනක් පවතිනවා. අපේ මිනිස් රැහේද ගැබ්බර මවකට දුකක් කරදරයක් වන විට කිරියරුනේ නැතිමුත් බොහෝ දෙනෙකුගේ දෑස්වලින් කඳුළු වැගිරෙන බව සැබෑවකි. 34 හැවිරිදි රසිකා ප්‍රියදර්ශනී තවත් මාස දෙකකින් දරුවෙකු බිහි කරන්නට සූදානමින් සිටී. ඇය 5 හැවිරිදි දියණියකගේ මවකි. එවැනි තත්වයක සිටියදී පසුගිය 21 වෙනිදා ඇය වැන්දබුවක් බවට පත් වූයේ වල්ලලි පහරකින් තම ස්වාමියා මිය යාම හේතුවෙන්. ගිරිබාව පොතානිගම පදිංචිව සිටින රසිකා ප්‍රියදර්ශනීගේ කතාව අපට වාර්තා වුණා. දින 3-4කට වතාවක් තම ස්වාමියා වන සුසන්ත කුමාර කැලේන් එළියට යන්නේ ඔහු බලා කියා ගන්නා පැටවුන් සහ මවුන් ගණනාවක් කැලේ මැද රඳවා තැබීමෙන්. ඒ ඔහු අඳේට ගවයන් රැක බලා ගන්නා අයෙකු වීම නිසායි. මහා වනාන්තර මැද්දේ ගස් උඩ පැල රැකගෙන උයා පිහාගෙන දුෂ්කර ජීවිතයක් ගෙවන්නට රසිකාගේ ස්වාමියාට සිදු වූයේ කරන්නට රැකියාවක් නොමැති හේයින්. ඔහු උසස් පෙළ කලාංශයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාල වරම් නොලැබීම නිසා කටුනායක ආයෝජන කලාපයේ රැකියාවක් කළා. වසර 5ක් වැනි කාලයක් එහි රැකියාව කරන අතරතුරදී හඳුනාගත් රසිකා තම ජීවන ගමන් මගේ සහකාරිය බවට පත් කරගත්තා. ඔවුන් විවාහ වී එහිම පදිංචිව සිට මීට වසර 3කට ඉහතදී ඔවුන් උපන් ගම්බිම් බලා ආවේ අලුත් ජීවිතයක් ගෙවන්නටයි. ඒ ගමන් මග වෙනස් කරන්නට වල්ලලියෙකු මැදිහත් වූයේ හිතාගත නොහැකි අන්දමින්. පසුගිය ජනවාරි 21 වෙනිදා දහවල් කාලයේ ගෙවා හමාරකොට ඔහු රැක බලා ගන්නා සතුන් ගාල්කොට නිවස කරා එමින් සිටියේ තවත් දෙදෙනෙකු සමග පාපැදිවලින්. වනාන්තරයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරක් පාපැදියෙන් නෙමින් සිටියදී අතරමඟ වංගුවකදී හමු වූ වල්ලලියා සුසන්තගේ ජීවිතයට මරණ සහතිකයක් එක් කළ බව නිවැසියන් දැනගන්නා විට පැය ගණනාවක් ගොස් හමාරයි. පැටව් එක්ක ආවද බොල ඇතින්නේ. ඒ කාදමා හොල්මන් වැට කඩන්නේ. අඟුලිමාල අන දැනගත් ඇතින්නේ. බඳමි සීමාව නොපතින් ඇතින්නේ. පැටව් එක්ක වෙනදටෙන ඇතින්නේ පළවා හරින්න අඟුලිමාල දැහන ජප කළ පොතානේගම සුසන්ත කුමාරට පසුගියදා මන්තරේ අමතක වුණද බිං කළුවර වැටෙද්දී මග නොපෙනුනාද කියා දන්නේ ඔහු පමණයි. සුසන්ත මිය යන්නේ වල්ලලියෙකු විසින් ඔහු කැලේට විසි කිරීමෙන්. ඔහු අසර 3ක පමණ කාලයක් අඳේට ගවයන් රැකීම රැකියා වශයෙන් කරගෙන ගියා. සුසන්ත කුමාර පසුගිය වසර 3ක් පුරා රාත්‍රිය ගත කර ඇත්තේ මහගම රක්ෂිතය අසල කැලෑවේ ගස්සුඩු ඉදිකරගත් පැල්පත්වලයි. මියගේ සුසන්තගේ බිරිඳ වන රසිකා ප්‍රියදර්ශනී මහත්මිය කියා සිටියේ මෙවන් දෙයක්. අපි මේ ගමට පදිංචියට ඇවිත් දැන් අවුරුදු 3ක්. අපි දෙන්නම වැඩ කළේ කටුනායක ආයෝජන කලාපයේ. එහෙත් මෙහෙට ආවේ ගොවිතැන් කටයුතු කරලා ජීවත් වෙන්න බලාගෙන. මගේ උපන් ගම නිකවැරටිය. මගේ පවුලේ අම්මා අප්පච්චි ගොවිතැන් කරන්නේ. ඒ අය දැන් ගොඩක් වයසයි. මගේ අයියලා දෙන්නයි අක්කයි එයාලත් ගොවිතැන් කරන්නේ. හැමදාමත් ගොවිතැන් වලට හානි සිද්ධ වෙනවා. අලියවිත් වගාවන් කඩලා විනාශ කරනවා. මේ පැත්තේ ගොඩක් අය අලිත් එක්ක ලොකු සටනක ජීවත් වෙන්නේ. ඔය අතරේ මගේ මහත්තයා හරක් බලන රස්සාව කළේ. රස්සාවේ ලොකු අවදානමක් තිබුණා. එයා හිටියෙත් කැලේ. මම දුවත් එක්ක ගෙදර හිටියා. රැට වත්තට අලි එනවා. ඒ දවස්වල මහත්තයාගේ සහෝදරයින් නෑදෑයින් වටේම හිටපු නිසා අපට රැකවරණය ලැබුණා. ඒත් මහත්තයා ලොකු අවදානමක් අරගෙනයි මේ රැකියාව කළේ. මිනිසුන් ගොවිතැන් කරන නිසා හරක් දාන්න තැනක් තිබුණේ නැහැ. ඔවුන් රැක බලා ගන්න මහත්තයා එහෙ නතර වෙලා හිටියා. ගෙදර ඉඳලා එයා නතර වෙලා ඉන්න හරක් ගාල් තියෙන තැනට කිලෝමීටර් 15ක් පමණ තියෙනවා. එහෙම වුණත් එයා කොහොම හරි දුවව බලන්න දවස් 3-4කට වතාවක් ගෙදර එනවා. එදා හැන්දෑවේ සත්තු ගාලට දාලා එහෙන් පිටත් වෙන්න ටිකක් පරක්කු වෙලා. එයා ගෙදර එන බව අපි දැනගෙන හිටියේ නැහැ. ඒ එන ගමනේදී මේ කරදරේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැනගන්නකොට පැය ගාණක් ගිහින්. එයා එක්කාව දෙන්නත් පණ රැකගන්න දුවලා. ටික වෙලාවකට පස්සේ ඇවිත් බලද්දී නොහිතපු දේ මගේ මහත්තයාට සිද්ධ වෙලා. අද මං දරුවත් එක්ක තනි වෙලා. හෙට අනිද්දා තවත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ වගේ සිද්ධි මේ පළාතේ මිනිස්සුන්ට ඕන තරම් සිද්ධ වෙනවා. ඒත් මගේ දුක මොන දෙයියන්ට කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. අපි උපන්දා ඉඳලා අලින්ගෙන් බැට කනවා. මං කල්පනා කරන්නේ මේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මේ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා නේද යැයි ඇය කීවා.